වීඩියක මගින් අපි කතා කරන්නේ ඉන්දු ඩිම්ම සිිස්්ටාචාරයේ එෙමනැතං හරප්පා සිිස්්ටාචාරයේ දේශපාලන සංවිධානය ගැන. හරප්පා සිිස්්ටාචාරයේ දේශපාලන සංවිධානය ගැන තොරුතුරු දැනගත හැකි ලික්කිත සාධක හමු වෙලා නැහැ ඒත් ඒේ මෙවැන්නක් වී හැකිියැයි සිතික්ීමට තුඩු දෙන කරුණු කේපයක් හොයාගෙන තිේෙනවා. ඒ තමයි මේ සිිෂ්ටාචාරය අති විශාල පෙදසක පැතිර තිබුණත් ඒ මුළු පෙදේශ පුරාම පැවිදි සංස්කෘතිය එකම ස්වරූපයකින් තමයි තිබිල තියෙන්නේ මෙම ඒකී අත්ය සීලු සාමාජික හා සංස්කෘතික අංශවල දැක ගැනීමට හැකියාව තියෙනවා හරපා සිිස්්ටාචාරිටායත් මුළු ප්‍රදේශය පුරා එක මක්ෂර්මාලාවක් හා භාෂාවක් විහිවහාර වෙලා තියෙනවා මෙන්න මේ අනුව සංස්කෘතික ඒකේ යත්තුව යනුව මෙම හරප්පා සිිටාචාරයේ එකම පාලන සංවිධානයක් පගතින්නට ඇතත්ඒවගේම සාධාරණ සසාහයුක්්‍යය සහගත අනුමානයක් කිරීමට අපිට හැකියාව තියෙනවා. විද්වත් ස්ටවර්ට් පිගොඩ් කියන්නේ මේ සිිස්ටාචාරය මුහංජු දාාරෝස්සා හරප්පා නම් වූ එක සමාන විශාලත්වය කිනියයුතු මධ්‍යස්ථාන දෙකින් පාලනයවුනු අධිරාජ්‍යයක් කියලා. කිලෝමීටර හයසේ හතලිහප පමණ. නිකට ඇතින් පිහිටි උතුරු ප්‍රදේශය ඒයන හරප්පා නගරය දකුණු ප්‍රදේශ මොහංචුදරෝ පාලන මධ්‍යස්ථාන වෝ ඒ නගර දෙකෙහිම නගන නිර්මාණය සහ ආරක්‍ෂා සංවිධාන එක් බඳු ආකාරයකින් තියෙන බව තමයි ස්ටර්ට් පිගොට් කියන්නේ ඒ වගේම තමා පුරාවිද්‍යාත්මක සාධකනුව පෙනීන්නේ මොහිෙන්චුදාරෝ නගරේ වඩා පැරණි බව ඉඳනින්නේ දකුණු පෙරිසේ බිහිවී වර්ධනිය වුණු සිිෂ්ටාචාරය කෙමින් කෙමින් උතුරට ව්‍යාප්තූ පසු හරප්පා මධ්‍යස්ථානයේ ගොඩිනැගෙන්යට ඇති බවතමයි ඔවුන්ගේ මතේ වෙලා තියෙන්නේ. මෙන්න මේ හරප්පා නගරේ සහ මොහිංචුතාරෝ නගරේ දෙකට අමතරව සිීන්ත් පෙදේශයේෙන්, කෝඩ්ඩජී, රාජස්ථානී, කලිබනිගෙන්, පංචාබේරූ, පාර්සාහ ගුජරාටේලෝ තාල් වැනි මෙම ප්‍රදේශයට අයත් නගර රැසක් පැවිති බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. දේශපාන සංවිධානය පිළිබඳ තවත් තොරතුරු කතා කරනවන සිිස්්ඨාචාරය මධ්‍යස්ථාන දෙකින් පාලනය වුනත් පාලන සංවිධානය කේන්ද්‍රිය තත්ත්වයක පැවතුවනා. නගරයේ උ ස්ථානයක ගොඩ නගා තිබුණු ආරක්ෂක බලකොටුවල නටමුන් සයාගෙන තියෙනවා. බලකොටලට සමීපව ඉදිකොට තිබූ විශේෂ ගොඩනගරි රැස නටබපුුන් වශයෙන් හමුවෙලා තියෙනවා. මේ ලක්‍ෂණ අනුව පැරනි සුමේරියාව හා ග්‍රීසියන සිිස්්ටාරත් දෙකේ පැවති පෞරරාජ ක්‍රමය මෙහිද ප්‍රියාත්මකූබාව පේනවා. මෙම සිිෂ්ටාචාරය සහ සුමේරරියානු සිිෂ්ටාචාරය සංසන්ධනය කරන විදවතුන් පෙන්වා දෙන්නේ මේ දෙකෙ හිම පූජක පාලක පන්තියා පැවතුනා කියලා. එකන පාලන තන්ත්‍රය තිබිලතියනෙ පූජක පක්ෂේමගේ. වත් හරක්ප ස්්ාචාරයෙන් සොයාගනි ලැබූ ්‍රිපත්ත්‍රිකා මෝස්තරයක් සහිත සාටකයක් පොරවාගෙන සිටින පුරුෂ ප්‍රතිමාව පූජක රජිකනුකේ වියහැකිැයි මෝටිම විලර් සහ ස්ටර්් පි ගොට්ටන විදවතුන් ප්‍රකාශ කරලා තිේෙනවා. ලොව බොහෝරටවල ආගමේ නායකයා රාජ්‍යය නායකයාද වූ නිසා ඔවුන් මේ පිළිබඳව තොරතුරු අනාාවරණය කරගෙන තියෙනවා. මේ අනුව ආධ්‍යාත්මික සහ ලෞකෙකයාන අංශ දෙකම සංයෝජනය වුණු පාලන ක්‍රමයක් මෙත් තිබුණනාා කියලා පිට හඳුනාගන්න පුළුවන්. පූජක පිරිස සහ පාලක පිරිස සාමාන්‍ය ජනතාවකරේ ආධිපත්්‍යයක් පැවැත්තුව ඔන්ගේ ජීවිත යාපත්කිරීමේ සුබ සාධක කටේතු අත පසු නොකළ බව නගර සංවිධානයෙන් පේනවා. මේ සාමාන්‍ය ජනතාව ගැන තැකේ මක් සිදුනූ සුමේරී සහ මිසරාදීසසු සිිෂ්ටාචාරයවලින් මේ සිිෂ්ටාචාරය වෙන් කුට දක්වන විශේෂ ලක්ෂණයක් වනවා. හරප්පාවේ නාගරික පාලන ක්‍රමයක් පැවිති බව එහි විද්‍යාමාන නගර නිර්මාණ හා නගර සංවිධානය නළමගින් ජලේ සැපීමේ ක්‍රමේ සහ අප ජලේ සහ කැලිකසල බැහැරකිරීමේ ක්‍රමය ආදීෙන් හෙලිෙනවා ඒ වගේම තමයි රාත්‍රියයේ නගරී වීතියාලෝක කිරීමේ ක්‍රමයක් සහ පොලිස් සේවයක් වූබවට සාක්ෂි ලැබිලතිේෙනවා. මේ සියල් නගේම අපිට පැහැදිලිවන්නේ මැනවින් සංවිධානය ඕනු නාගරික සහක්‍රමයක් නාගරික සබා ක්‍රමයක් මගේ ක්‍රියාත්මකෝුණු හරස්් පාසිි්ටාචාරයේ දේශපාලන සංවිධානය අපිට මෙයාකාරයට කතා කරන්න පුළුවන්. ළග වීඩියය එකක මින් අපි, හරප්පාසිස්ථාචාරේ, ආර්ථික කටේතු ගැන කතා කරනවා.